සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැම දිනටම එස්එල් හෙල්ති ෆුඩ් නාලිකාවෙන් අද මම ඔයාලට අරන් එන්නේ ස්විට් චිලි සෝස් එකක් ඕගොල්ලන්ට හදාගන්න විදිය කියලා දෙන්න. ඉතින් මේ ස්විට් චිලි සෝස් එකට ඇත්තටම ඔයාලට රෝල්ස් වෙජිටබල් වෝන දෙයක් කන්න පුළුවන්. පොඩි ළමයි ගොඩක් ආසයි මේ වගේ දේවල් වලට. ඉතින් ඔයාලා කඩෙන්නේ අරන් එන්නේ මේ වගේ දේවල්. ඉතින් මේක මේ හරිම පහසුවෙන් ගෙදරදී හදාගන්න පුළුවන් දෙයක්. ඉතින් මම මෙතන තක්කාලි කිරි තුනක් කරන් තියෙනවා. මේ තක්කාලි කිරි තුන ඔයාලා මේ ඇස්ස මේ පැත්තෙන් පළලා අනිවාර්යයෙන්ම මේක තම්බන්න ඕනේ. තම්බන පස්සේ මේක ස්කින් එක ගැලවෙනවා. මම ඔයිටිස් වලට කියලා දීලා තියෙනවා කොහොමද කරන්න කියලා. ඉතින් එහෙම කරලා අනිවාර්යෙන් ගන්න ඕනේ. මම එක පෙන්නන්න දැන් ඊට පස්සේ තම්බුර පස්සේ. මෙතන සුදු ලුණු පිටි තුනක් අතර මම චොප් කරලා තියෙනවා හීනියටම. මේ තියෙන කෝම්ප්ලව ටීස්පූන් දෙකක් මම අරන් තියෙනවා. ඒ වගේම තෙල් චුට්ටක් අපිට අවශ්‍ය කරනවා. ටීස්පූන් එකක් අමාරක් වගේ. මෙතන තියෙනවා වෙනිග විනාකිරි වයිට් වෙනිග. මෙතන තියෙනවා ලුණු කුඩු අවශ්‍ය ගන්න. මේ තියෙන කැලිබිරිස් මම දාන්නේ මේකට කැලිබිරිස්. ඒ වගේම සීනි ග්‍රෑම් 20ක් වගේ අරන් තියෙනවා. මේ කැලිබිරිස් වෙනුවට ඔයාලට මේ පාවිච්චි කරන්න පුළුවන් රතු පාට දිග මිරිස් කර්ල. ඒ කැට ටික අයින් කරලා ඔයාලට ගන්න පුළුවන්. මොකද පොඩි ළමයින්ට ගොඩක් සැර වැඩි වුණාම කෑමට අමාරු වෙනවා. ඒකින් මේක හරිම රසයි. මේක ඔයාලට හදලා බෝතලයකට දාලා හදලා තියාගන්න පුළුවන්. ඕන තරම් දවසක් මේක පාවිච්චිට ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් දැන් මම වළඳක් ලිපේ තිබ්බා. හරිද? මේ තියන්නේ තක්කාලි ටික තම්බලා ස්කින් එක ගලවලා. මේ තියන්නේ තක්කාලි ටික ගලවලා මේ කියන්නේ තක්කාලි තුන තැම්බුවා තම්බලා මේක ස්කින් එක ගලවගත්තා. දැන් අපි මේක ඉස්සෙල්ලාම තෙල් ටික රත් කරගන්න ඕනේ. සලාම් කරන්නේ මේ තෙල් ටික දාගන්නවා. හරිද? ඊට පස්සේ කලමේ දාන සුදුළුණු ටික ටිකක් හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ. අම්මෝට තියාගන්න එපා. හරි. මම කෝම්ප්ලව ටික වතුර ටිකක් දාලා දිය කරලා තියෙන්නේ. තව මෙතෙන්ට අපිට වතුර කෝප්ප දෙකක් විතර අපිට අවශ්‍ය කරනවා. මේකට අනිවාර්යයෙන්ම. හරි. ඉතින් බලන්න දැන් සුදුළුණු ටික මෙන්න මේ ගානට බ්‍රවුන් වෙලා ගන්න. දැන් අපි මේකට මේ වතුර ටික දාගන්න. හරි. දැන් මේක මෙහෙම හොඳට ටිකක් බොයිල් වෙන අතරේ දැන් අපි මේකට බොයිල් වෙන්න අරින්න. ඊට පස්සේ ඒ අතරේ මේ තක්කාලි ටික හොඳට චොප් කරන්න නැත්නම් බ්ලෙන්ඩර් එකකින් බ්ලෙන්ඩර් කරගන්න ඔයාලට පුළුවන්. ඊතල මේක හොඳටම මේක බ්ලෙන්ඩර් කරන්න ඕනේ. හරි. මේක කැලි ටූටි කැලි දින ටිකක් ප්‍රශ්නයක් නැහැ. ඊරණේ බලන්න පාට කලර් එක කොහොමද කියලා. ඉතින් මේක මෙන්න මේ විදිහට හොඳට මේක තාජා හොඳට මේක කරගන්න. හරිද? මේක බ්ලෙන්ඩර් දාලා ගත්තොත් මේක අර කැලි ගැතිය දිය වෙනවා. ඒක නිසා කැලි තියෙන්න ඕනේ. ස්විච් ලිතෝස් එකේ අනිවාර්යම කැලි ගැතිය තියෙන්න ඕනේ. හරිද? දැන් මේක හරි. දැන් අපි ඊට පස්සේ දාගන්න මේ තක්කාලි මේ කර මේකට. හරිද? පේනවනේ ලස්සන කලර් එකකුත් එක්ක මේක එනවා. හරි. ඊට පස්සේ මම මේ අතරේ සීනි ටිකක් මේකට දාගන්නවා. ලුණු දාගන්න රස අනුවලගේ ලුණු ටිකක් දාගන්න. විනාගිරි ටිකක් මම මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ කැලිමිස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ගොඩක්ම සැර වුණා නම් සැර වැඩි දාගන්න හොලන්න ඕනේ කියලා මේක හදාගන්න පුළුවන්. ඔන්න දැන් අපි දාන්න තියෙන ඔක්කොම ද්‍රව්‍ය දැම්මු. දැන් මේක හොඳට බොයිල් වෙන්න ඕනේ. හරිද? මේක හොඳට නටන විදිහට බොයිල් කරන්න මේක. හරිද? බලන්න මේක හොඳට උතුරනවා. හරිද? ඊට පස්සේ දැන් මේ දිය කරගත්ත කෝම්ප්ලව ටික ඔක්කොම දාන්න එපා. මේක ගාන්න ටික කරගන්න ඕනේ. හරි? සාමාන්‍යයෙන් මේක උකු ගතිය ලාවට තියෙන්න ඕනේ. හරි? දාලා ටික ටික දාලා ඔයගොල්ලෝ ඒක බලා ගන්න ප්‍රමාණය. මෙන්න මේක තමයි ස්විට් චිලි සෝස් එක. හරිද? ඉතින් මේවා ඔයගොල්ලෝ කඩෙන් බෝතල් ගෙන බර ගණන් දීලා තමයි ගේන්නේ. ඔන්න බලන්න. ඔන්න සෝස් එක. හරි? දැන් මේකට ඔයාලට සැරටම ඕන නම් ඔයාලා කැමති මිරිස් එකක් මේකට දාන්න පුළුවන් රතු පාට. ග්‍රීන් චිලි නෙමෙයි. හරි? ඔය දන්නවනේ තායි චිලි එකක් තියෙනවා දිග කරල. ඒක දාන්නත් පුළුවන්. හරි?
ඉතින් මේක තමයි chili sauce chili sweet chili sauce එක. ඉතින් ගේසියෙම ගෙදරදී හදාගන්න ඉතින් තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඔන්න බලාගන්න. ඉතින් බලන්න මෙන්න. ඔන්න බලන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක बोतल दाला हर निम्न पास पिज के दाल पावचर कंट पड़वा इति रोल कन्न ओन देखट मेघ अंत रईस मेघ चुट को दागन कैमट कन्न पड़वा इतना कीलदुना गील हेमोटम सुधर प्रार्थना करना तव अलुद्याल का हेमोटम निरोगी मधा सक प्रार्थना करना।